බෝන් කියපිළිගන්ව සියලූම දෙනාම කවී රෝෂ YouTube නාලිකාවට ඉතින් අදමඇලත්යක සාකච්ාරණ නංගේමල්දී වර්ගමූලේ පාඩම ඉතින් දහය ශ්‍රීණය දෙවිනි පාඩම තමයි වර්ගමෝල කියෙ කියන්නන්නේ ඉතින් ගොඩාක් නංගිල මලින මගින් කමෙන් කරල හ පස්මී වීඩියෝ ඇ් එක හර මැසේෂ් දාළතිබුණා වර්ගමූලය කියන පාඩම එච්චර තේරුණේ නැහැ ඒක උගන්නන්න කියලා ඉතින් ඒක නිසාම තම මම ඉක්මනටම වර්ග මූලේ පාඩම සහිත වීඩියක මෙන්න මේ විදිහ වැල්ට අරඟගන්න ඉති ීඩියयोක කලින් ම करන ंग ල්ले ඔයා पास मीसाह पास मी वीडियो केන ऐप देख තාමත් डाउनलोड कर ලාන්නන म वर लप දැनම लेस्ट එක ගහිල්ला पास मी के टाइप करලා ඒऐप देखම ඔගේ දුरක නිර දැන්ම डानलोड करගන්න මතකතියාගන්න नගේ माල්ले पास मी केरा टाइप करරට पास से पास मीसा पास मी वीडियो केෙන ऐप देखම पෙන්න්නවා ඉතින් අයටට පුළුව නඟගමල්ලි පස්මී සහ පස්මී වීඩියෝ කියෙන ඒ ඇ් දෙම වගේ දුරකතනයට ඩවනलोඩ කරලා ඩයිලොක් නම්බෙක් පවිච්ි කර රිස්ට වෙන්න්න ඉතින් ඩයිලොක් නම්බෙක් පවිචිරනයටට විතරයි මේ චාසක හම්බුව වන්න ඉතින් යාට ඩයිලක් නම්බ එකක් නැත්තම් ට සිදධ වන ඩයිලක් නම්බෙක් තියෙන කෙනෙක් හොයාගන්න ඉතින් නංගිමල්ලි මේ අවස්ථාවදී අමතක කරන්න බැරිදේතමයි දෙදා ස්විස්සේදලා සාමාන්‍යපල ගනිතේ සහ විද්‍යාව අනුමාන ප්‍රශ්න මම දන්නේ. පස්මී විඩියෝ කියෙනන ඇපකට ඉතින්ඒ එක නිසා ම හිතනවා ඔයාට ඒකත් ගොඩක් වැදගත්වේ පස්මී විීඩියෝ ඇ එක පවිච්චිරල කෙනෙක්වි දිේට ඉතින් පස්ම ීඩියෝ ඇ එක පලේස්ටවක තාම පුංචිකාල ඇතුළට ඩවනलोඩ අති විශා පුමාණයක් මේ වකොට ඒ ියුස්රන සාර්ථකව ඉතින් ඔයා තාමත් වන්නलोඩ කරපු නැති කෙනෙක් නම් ඔයාට පුලම් මේ දැන්ම පලේස්ටට කියලා ඒ එක වනලलोඩ කල ඩයිලොක් නම් එකක් පවිචි කර රෙිස්ට වන්න ති ෙ වගේ තමයි ඔයාමගේ ැනල්ල ස්ක්‍රයිබ කරපු නැති කෙක් නම ට පු ලන්. තිෙන හත්තු පට සබස්क्ाइबබට් එක දැන් ලිக் කන්න වගේමතාම ීடியග වட்டிිண ගේ යාට බල නමතකුණ කර ෂාරක තිශසස් කරනවා ඉතින් අපි දන් යමු අපේ අද පාடுමට ඒතමයි वර්ග மூල ඉති அගේ මොකක්ද वर्ග மூளை කිය කියන්නේ वර්ග மூූල කියන්නේ මොකක් දික දැනගන්න කලින් මමට පෙන්ண்ணම් සංඛ්‍යාවක වර්ග කොහොමද හොයන්න කියලා මෙන්න මේ විදිර වගුවත් තියෙනවා එ වගගේ පලිවෙනි තීරේතියෙන සංකයා ටිගත් තියෙන එකදල පහදක්වා දෙවිනි තීරේ තියෙනවා සංඛ්‍යාව වෙහි වර්ගය ලැබෙන ආකාරය කියලා ම මේඒකතා චොට්ටකින් පැදිලි කරන්න තුගෙනනි තේරේතිෙනවා සංඛ්‍යයාවෙහි වර්ගය ලියා දක්වන ආකාරය කියලා අවසාන තීරුවේ තියෙනවා සංඛ්‍යයාවෙහි වර්ගය කියලා ඉතින් දහිශවනි ඉන්න නංගෙනක්ට මල්ලි කෙනෙක්ට ම තේරෙන විදිහයට තමයි තම සර්ලෝ කියල දෙන්නේ ති නංගිමල්ලි සංඛ්‍යාවක වර්ගය කියලා කියන්නේ කිසියම් සංක්‍යාවක් එම සංක්‍යාවෙන්ම ගුණ කරාට පස්සේ ලැබෙන පිළිතුරට ඉතිං උදාහරණයක්ැක්විදියට අංක එක ගත්තම් පස්සේ එක එකෙන් ගුණ කරාට පස්සේ ලැබෙන්න්නේ එකේ වර්ගය ඒක මමලියන්නන්නේ මෙන්න මේ විදියට ලොකුවට එකල්ියලා එකට උඩින් පොඩියට දානො දෙකේ ලක්කම මෙන්න මේකට තමයි අපි කියන්නේ එකේ වර්ගය කියලා මේක අපි කියවනකොට පාවිච්චි කරන්න එකේ වර්ගය කියලා ඒවගේ අපිස්සරත්තිග ගන්න නංගිමල්ලි මේකම අපට කියන්න පුළන් එකේ දෙවෙනි බලය කියලා ඉතින් ඒකෙන් කියන්නේ එකම තේරුම තමයි අපි දන්න එක එක ගුණ කර පස්සේ ලැබෙන පිළිතුර එකම තමයි තවක් බල සංක්‍යයා ංක දෙක එතකොට මේ දෙකේ ලක්ක මේ වර්ගය ගන්න කොටවැට සිද්ධ වෙන දෙක්ක දෙකින් ගුණ කරන්න ඒ තමයි නග මල්ලි මෙතන දෙකේ ර්ග මේ විදිහයට කියල තිය ඉතිං වල මතකතියා ගන්නවනු මේ උඩින් දාන්නේ දෙකේ ලක්ක මොකද අපි සලකන්නේ වර්ගය නිසා එතකොට එකට අදල් පිළිතුර හතර තුනේ වර්ගය කළ කියන්නේ තුන ගුණ කිරීම තුන එක ලියන්නේ තුනලියල තුනට ඩින්ක් පොඩියටදේ ලක්ම න ඉතින් තුනගුණ කිරීම තුන කියන්න පෙදන්න නොමය කියලා ඉතින් දම්ම ැද තියෙන තීර දෙකොඩ මත කරන්න මෙන මේ පලවනි තීරුව යෙන සංඛයා අවසාන තීරුව තියවා අදර සංඛාව වර්ගය එතකොට එකේ වර්ග කියද එක්කයි දෙකේ වර්ග හතරයි තුනේ වර්ග නමයයි හතර වර්ග දාසයයි පහේ වර්ගේ විශි පහයි ඉති මේ විදිීට වඩ ඕනමංඛ්‍යාවක් මංකෑම ගුණකට පසේම සංකයම වර්ගගේ ලැබෙනවා ඒකට අදල් විිරතුර ලබාගන්න පුළුව. එක අනිපඇත්ත මයිනන්ගේ මල්ල වර්ග මූලේ කියල කියන්න ඉති ඒතම අපේ පාඩම මාතෘකාව. ඉතින් අන්ගේ මල්ලේ වර්ගමූලය කියල කියන්නන්නේ මොකක්ද කියල ඔල්ට හඳින්ම තේරන්නත් එක් ම උදහරනම ගන්නම්ඒේ වර්ගමූලේ ගත්තට පස්සේ ලැබෙන පිළිතුර තමයි මේිය පැත්ත තිෙන්නේ. හතරේ වර්ගමූලේ ගත්තරට පසේ ලබ පිර තමයි දෙද කියලා කියන්නේ. නමේ වර්ගම ූය ගත්තර පසේ ලැබෙන පිළිතුර තමයි තුො කියල කියන්නේ. සේ වර්ග මූල ගත්තර පසෙ ලබෙන පිළිතුරතමයි හතර කියන්නේ විසි පහ වර්ගමූල ගත්තර පස්සේ ලැබෙන තමයි පහ කෙලගැන්නේ ඉතින් දැන්වායට තේරන ඇති සියම් සංඛ්‍යාවක වර්ගය සලකන කොට එහි වටිනාක්කම වැඩි වෙනවා කියලා මේ එක කියන අවස්ථාවේදී හැර එක එක ගුණ කිරීම එක එකක් වෙන අවස්ථා විතර මෙතන දී වෙනස්වෙන් අනි තැම අවස්ථාවකම ඕනම සංක්‍යාවක වර්ගය ගත්තර පසේඒ සංක්‍යවරට වැඩි දෙකට වඩා වැඩින හතර ට ව වැඩි නමේ හතරට වඩා වැඩි දාසේ මෙන මේ ආකාරයට ඕනම සංඛ්‍යාවක වර්ගය සලකන කොට අන්නේ සංඛ්‍යාව වටිනාකම වැඩි වෙනවා ඒක අනි පැත්ත තමයි නන්ගේ මල්ලි ඕනම සංඛ්‍යාවක වර්ග மூූලේ සලකනකොට ඒකි වටිනාකම අඩුව වෙනවා ඒ තම ම මේ පැතින් සල කලා තියන්නේ ඉතින් වර්ග මූල ලකුණු මෙන්නම මේයාකාරයට තම අපි දාන වල දැකල ඇති කොක් කොගේ දාන මෙන්න මේ විදියට අන්නන්නේ එකක තම අපි වර්ග ූලය ක කියළල කියන්නේ ඉති නන්ග මල්ලිතනෙද මට ඉතාමත් සරලාව වැඩි කියන්න තියන්නේ කිසියම් සංක්‍යාවක වර්ගය ගන්නකොටට ඒ අදාල් සංක්‍යාව එම සංක්‍යාවම ගුණ කරලා තමයි ගන්න එතකොට එහි වටිනාකම වැඩි වෙනවා එක කියන අවස්ථාව හැර ඒ වගේම තමයි ඕනම සංක්‍යාවක වර්ග මූලය සැලකවාට පස්සේ ලැබෙන පිළිතුරේගේ අඩුවෙනවා එක තම මම්මි පත්‍රීතලින් පිඳලා තින්නේ ඉතිං අපි මේ පාඩම අයටතය සාකච්ඡා කරන්නේ මෙන්න මේ වගේ දීලතියෙන සංඛ්‍යාාවල වර්ගමූලයට අදා අගේ ලබාගන්න කෝමති කියලා ඉතිං උදාහරණෙක් විදිරමේ නමේ වර්ගමූලේට අදාළ අගේ තමයි තුන කියල කියන්නේ දාසේ වර්ගමූලට අදාල එක තමයි හත්තර කියලා කියන්නේ. ඉතින් නංගිමල්ලි දැන්වල්ට ප්‍රශ්නයක් ඇති නමේ වර්ගමූලයට ගත්තම් පස්සි ලැබෙනගේ තුනනම් දාසේ වර්ගමූලට ගත්තට පස්සි ලැබෙනගේ හතරනම් නමේ සහ දාසසි අතරතියෙන අනිත් සංකයාවල වර්ගමූලේ සැලකුවාට පස්සේ ලැබෙනගයට මොකද වෙන්න කියලා ඉතිං ඒක තමයි අද මේ පාඩමක හර හාවවැයටට ම කියදෙන බලාපොරොත්තු වෙන්නන්නේ එති මේ විදියට ඉස්තරට යන කොටන ග මල්ලි ඔලට දීර තියෙනවා වර්ගමූලේ දැක්වීම සඳහ මෙන්න මේ වගේ ලකුණක් යොෝදාගන්නවා කියලා ඉතිං මම කලනු තර වගු යටති වට කිව්වා දාසේ වර්ගමූල කියද හතරයි විසි පහහි වර්ගමූලේ පහයි මෙතැදි පැදිලි කරාන විසි පහහි වර්ගමූලය පහයි දාසේ වර්ගමූලය හතරයි. හැමලාම නන්ගි මල්ද ඕනම සංඛ්‍යාවක වර්ගමූලය මෙන්න මෙෝගේ ලස්සන පූර්ණගයක් කියෙෙනෙ නෑ. ඉතින් අන්න ඒවිදියට පූර්ණ අගයක් එන්නේෙ නැති අස්ථාවලදදි කොම ද වර්ග ො ක කියළ ම ස්්‍රධයක්ප සාකචරන්න ඉති එතැදදි සන්න කර්ෂණය කියල ලස්සන වචනයක් ලටේනවා ති ඒගත් ම ට කියල දෙන්න. හැමදේම තේරුම් න්නත් එක් ම මෙනම විදිරී උදාහරණයක් සගච්චා කනවා උදාහරණ විතේට මූල දහත සඳහා පළමු දර්ශමස්ථානයට සනිිකර්ශණය හොයන්න ඇතමට ප්‍රශ්නය දීලා තියන්නේ ඉතිං යාල මෙතැදිී මුකුත් දන්න මංවැලට හැමදේම් මොලින් දනට පැදිලි කර දෙන්න ඉති මේ මූල දාහත හොයද්දී ඔයාට සිද්ධ වෙනවා මොලින්ම මේ දාහත්තට ආසන්නතම කුඩා සහ දහතට ආසන්නතම විශාල වර්ග සංකය දෙක හොයා ගන්න අපි දන්නුව නංගිමල්ලි දාහත්තට ආසන්නතම කුඩා වර්ග තමයි දාසේ කියල කියන්න ඒවගේ දාහතට ආසන්නතම විශාල වර්ගය තමයි විසි පහ කියල කියන්නේ ඉති දැන්වටම මෙින්නමෝගේ අසමානතාවයක් ගොඩනග ගන්න පුුවන් දාසයට වඩා විශාලයි දාහත්ත දාහත්තට වඩා විශාලයි විසි පහ කියලා ඉතිම මෙතැදි නග මල්ි මතන ाइට් කළලතින පූර්ණ වර්ග දෙක කියලා ඉතින්ඒ පූර්ණ වර්ග දෙක මයි මෙන්න වියට දැ අප හොල තියෙන්නේ මුලිින්ම කරන්න ඕන වර්ග ූලේ හො දීදින ංකාවට ආසන්නතම කුඩාසහ ආසන්නතම විශාල පූර්ණ වර්ග දෙක ඔයා ගන්න ඕන. පූර්ණ වර්ග දෙක තම මෙතනද දාසේ සහ විසි පහ ඉතින්ඒ ගානින් ගාන්ට වෙනස්ස නවා ඉතින් ඒකු යි ගානට අදාළව හිතලා අසන්නතම කුඩාසහ ආසන්නතම විශාල සංඛ්‍ය දෙක මේ විදියටට හොයලා අසමානතාවයක් දේඩ ලියයාගන්න එක ලියාගත්තර පස්සේ වල්ට ඊළඟ පේවර යටතේ කරන්න තිය හරිම ලේසි මේ පද තුනටම එමට මේ සංකයා තුනටම වර්ගමූල ලකුණ දාන්න දසේ වර්ගමූලය දාාහතේ වර්ගමුලේ විසි පහය වර්ගමූල කියලා අපි දන්නව දාසේ වර්ගමූලේ කියන කියද හතර විසි පහය වර්ගමුූලේ කියන්නේ ඒ අපිට මතක තියගන්න ඉති ටිකකාල න කවට හඳින්ම තේනවා ඉති ලින් ැෙනගන්න කෙනෙක් විදර නගමලි වට මුලින් මකති ගන්නවන දසේ වර්ගමූල කියන්නේ හතර විසි පහ වර්ග මුල කියන්නේ පහ කියලා ඉති ච්‍රි කාලැනකොට මේවා ඉතාම සරල දෙවල් බවට පත්තියනවා ඉතින් අපි අහන්නමි දාහතේ වර්ගමූලේනේඒ අප දන්නේ නැහැ ඒක අගේතමැටහොයන්නොන. ැංවවැ ේරනව ංග මල්ලි ල හත කියන සංකාව හතරත් පහත් අතර පේනවා කියලා. ඉතින් අපි දැ හොයන්නහ දන්නේ කීයද ඒ ඉලක්කම කියලා ඉතිං ඔට ේර හතර දශ ගනත්තමයි න්න කියලා. ඉතින් අපි කොහමද මේකට ල් හරිම හොන්න කොහමද කියලා දැන් අපි බලු. ැං කරන්නො ංගේ මල්ලි දහත වඩ ආසන්න වන්නේ කියද දාසේද විසි පාදි කෙ හොවොන්. මේ දහතට ආසන්න වෙන්නේ දාසේ හමැතම විසි පාදි කළ හැන්න්නවො. ඒතින් මේ සේ දහත අතර වෙනස කියද එක්යි දාහයි? विප පහ අර වෙනස අයි එකකො දැංවලට තේර ති මෙනිම සමානතාව දි බැලුවන් පස මේ දාහත කියන இලක්කම් වැඩි පුම ආසන්න විසිපහට වඩා මන සංख්‍යාවටද දාසේ කියන සංख्याාවට එහ න මේ மூල දාහත අගේ හතරයි දශම එකයි එ හතराදශම देखයි එ හතරरा දශම තුයි එක් හතද හතරයි වගේ සංख्याාවක් වෙන්න පුළුවන්. කද මේ දාහතක කියන සංකखාව අපදම වර්ග ලය වෙන්නේ එකකොට මේ දාහත කියන සංख्या ඩ පුරම සන්න සකර සख्याාවට නන मूල දාහතගේ හराයි දशම एक හराදම देख एक හराදम තු හरा දशම හराයි संख එක තිනිසා අපි ද මෙने में संख्या හතරයිම වර්ගය हो න इතිඒම මේවිදියට කියල තිෙනවා मूලිම මම හතरा දශම එකේ වර්ග हु न कොහම देखो වෙන්නේ හරි මලේසි एक හතराදशම හरा දමකින් ගුණ करරන तोක කරමට ල තිन සේ දමට එකයි කියලා ටම හराයි දशම देखේ වर्ග हुए न ර දමද වර්ගේ හයන්න හතර දශම දෙින්ම ගුණ කරන්න තකොට ලතිනීමට හතායි දශම යි හතරයි කියලා දැන්වාට පැහැදිලි ඇති හතරයි දශම එකේ වර්ගේ දාසය දශම ගනක් හත දශම දෙ වර්ගය හතයි ගානක් එතකොට මෙන්න මේ දාසය දශ මටයි එකත් දා හතායි දශම හයයි හතරත් න සංක्याයක් දෙක අතර නේද පහිටන්නවන හතක සංख्याාව එක මත හොඳ තේර න කිය ින්නම සංख्याයක් දෙක අතර තමයි දාහත කියන සංख्याප පහිටන්න න ති දැ වැඩට තේරනු ඇති මूල දාහතේගේ එක්ක හතරයි දශම එක වෙන්න න හ එක් හත්ර දශම දෙක්ව න්න දං ්‍රති හරිම ලේසි න්නම සංख्या देखක ක් ග මයි තින්නේ ඒති මේ වගේ අවස්ථාව ජපි කරන්න ඕන දාහතමතෙ මැදින් ලිය ගන්න ඕන දහතලියලා මී දාහතත් දාසය දශ මටයි ක අතර වෙනස කොච්චරදි කියලා බන්නවා. ඒ වගේම में දා හත හराදම හය හතරතතර වෙනසයෙන. ඉතින් यहවිදි වෙනස හෙව්වට පස්සේ වෙනස අඩුම සංख्याාව मुකක්ද ඒක තමයි අපි ගන්න හේ वर्ග मूලය විදියට इති මේ විර්මම ලල තියෙනවා හතराදशම දෙ के ही අगेය දාහත ක්मවා යන හයින් හතराදශම තුने वर्ග යනත හතराදශම හතර ही වර්ග सेීම අවශ්‍යවය ැහ है අපි න්න මෙන්න මේ देख ත්තම උත්තරය වෙන්න කියලා එසේදन चे करල බන්න මේ मुකක් රි केला අපි කරන්නේ මෙන මේ දාසය දශම අ්ටයි එක කියන සංඛ්‍යාව වත්න් මෙන්න මේ දාහතයි දශම හය හතර කියන සංඛ්‍යාවත් අත රිං මොකක්ත මේ දාහතර වැඩි පුරම කිට්ටු එන්නත වැඩපුරම ආසන්නම කවද කියලානො එක තම පිළතුර අපි දන්න දාසය දශම අටයි එක කියන සංකख්‍යාවතුම වැඩිපුරම දහත කියන සංක්‍යාවට ආසන්න ඉතිං ඒ නිසා අපි மூල දාහතේ අගේ විදියට ගන්න කියද හතරයි දශම එක කියන සංख्याාව ති ඒනිසා මෙන්න මේ විදියට වැඩ පුල ඕනම සංකයාාවක පළමු දශමස්ථාන දක්වා හොයන්න පළමු සනිිකර්ශණය පාවිච්ි කරලා ති නග ල් ලට තවදරත් මහ සබන්ධද අවබෝධයක් න්න ෙක් ම තවතු දාහ සල කන්න ෙ හ පහ වර්ග ල පළම ස ිකාර්ෂණ ෞවිත්‍යය හොය ැති ති මුලි කරන්න ම පොට ග කනවා දෙෙසි හ පහේ වර්ග හොය ගොට අපික් කරන දෙේ ස් පහට සන්තම කුඩස හසනත ශල වර්ග සංකයදක න. අපි දන්න පාලොේ වර්ග කලක න දෙේසී විසි පහයි යගේම දසේ වර්ගය කලකන දෙසිේ පනස් හයයි ඒනම්ම දෙසිේ පනස් හයත් දෙසේ විසි පහත් කිය සංකය අතර දෙේ හ ල ස් පාති මට දරස මන තාව ගොටන ගන්න පුළුව එක ම පල නි ටි ට පස මේ සංකයතුනට වර්ග මුලදමට පසේ මේ පැත්ති පහල වෙන ම පැත්තිේ දසන හය එක. పි පහි వर्ග ూ ගේ හ දശ හ ඩපු කිය . ති . තාාවට කියල දෙ හතරි පහ ෙනෙක් ට ් දසි පනස ෙනෙක ස සි පහද කිය. ති අප න්න ත පට වැඩිපුරම ං ම දෙසි පසට කියලා ති නි ර න අප ගෙස්ක කර පුළ අුමාන කරනපුල දසි අත පහ වर्ග මූල गගේ පහල දश පහයි හयाයි හතයි අයි පහදම නමයි කියලා සංක्या से එකක් කිය वा සිදධව වන මේ වගේ ලාට මෙන්න හැම සංख्या ගම වर्ග ය ති එකරන්නේ ද සංක්‍යාව ඒ සංකෑවම ගුණ කරන. එතකොට න්න දට සංකෑට ැට් එම සංක්‍යාවෙන් ගුණ රට ප ස සංක යාටික් ඇල් ති නවා අපි ද ැබි ංක්‍ය ක් ඕන ංක්‍යාව මයි ප ති හෙ කියලා. में संංख्या देख ගත්තर පස්සේ කියන පहालावाයි දशම හත ගත්තට පස්සේ पහ දशम හहतेේ වर्ග වෙලतीना දෙसी हाए गाක් पහवा दशम हा वार्ග වෙලती දෙसी හ तुन දशम गाना तोක ैवाल तेन මෙන්න में संංख्या दिखाතर තමයි දෙशसी හ पहति න්න केලා इති मैं දෙसी පह වडात्ම किट්टු ට देख केला हे යට पුව में හ पही वर्ග मूले पහवा දशम हाता හම පහलो දशම हाय केला රියටමකැ. අපි ම් बाලू මෙන්න මේ සංකයා දෙකින් දෙසිය හතලස් පහට ආසන්නතම කෞුද කියලා. අපි දන්නවා මේක දිහා බැලූ බැල්මටම දෙසය හතලිස් පහ කියන සංඛ්‍ය වැඩිපුරම ආසන්න වෙන්නේ දෙසය හතරිස් හයයි දශම හතරයි නොමයට ඉතින් එකිනිසා අපට කියන්න පුළුවන් ඉතාමක් පහසුවෙන් කෙටි කාලෙක් ඇතුලත දෙසිියය හතලිස් පහේ වර්ගමූලේන්නේ දශම හතායි කියලාමි පළමු සන්නිකර්ෂණය පාවිච් කලා ඉති මහිතවා පලම සන්නනිකර්ශණය දැන්වට පහොදීමම පුළුවන් කියලා ඉතිම මෙහාස සබදු ගැටලු තියන අනිි වර්ම පල්ල ඇතියනකමසක්ෂණගේ දන්න ඒ වගේ ම කලින්ව වගේ පස්මී ීියෝ ඇ් එක කහරහන්න වට පොනම ගැටලු මගත්තික පෞද්ගලකුම සාකච්ා කිරීම හැකවතිෙනවා ඒති එක නිසා දැම පලස් ගේල පස්මිසා පස්ම විිය ඇ් එකම लोड කලා යිලක් නම්බක පවිචි කලා ජිස්ට ව කියන පන් ඩේ මත කරන්න ගමන් ට गginин සुගවා síूම दिनाට ජैग्राही නාangaत्या प्राර්थना करnoो.